ගියවුරුදු පහට කොළඹ පුරපතිනි නිල නිවස අතුපතු ගෑමට ලක්ෂ 150ක් වියදම් කර ඇති බව ඒ අනුව කොළඹ මහනගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතු වලට ගෙවිච්ච වසර පහේදී රුපියල් කෝටි 1.5කට අධික මුදලක් වියදම් කරලා තිබෙනවා කියලා කියන්නේ හරියටම කියනවනේ 1 කෝටි 51 ලක්ෂ 7894ක මුදලක් වැය කර ඇති බව සඳහන් කරනවා මේ සඳහන් කරනවා 2018 දී නමලක්ෂ 47000ක් 2019 දී 41ලක්ෂ 99000ක් 2020 දී 38ලක්ෂයක් මේ අනාදී වශයෙන් තමයි මේ වැඩි වෙලා තිබෙනවා කියලා කියන්නේ රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගරාධිපති ධුරයට පත්වීමෙන් පසු එහි නිල නිවස පිරිවැය සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය උදෙනෙක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීම් කළා තියෙනවා ඒ අනුව ලැබිච්ච තොරතුරු තමයි මේ විදිහට දක්වලා තිබෙන්නේ ඉතින් පවිත්‍රතා සපයන පෞද්ගලික ආයතනයකට මුල් අවස්ථාවේ සේවකයන් 8 දෙනෙකුටත් ඉන්පස්සේ සේවකයන් 9කටත් ගෙවලා තිබෙනවා ඒ වගේම නගරාධිපති නිල නිවසේ ගෙවිඳුළු පමණක් පිරිසිදු කිරීම සේවකයන් තිදෙනෙකු යොදා තිබෙනවා කියලායි මේ චෝදනා එල්ල කළ තින්න අදාළය. ඒ වගේම මීට අමතරව නිල නිවස ඉදිරිපිට ගෙමිදුලේ පිරිසිදු කිරීම කටයුතු සඳහා විහාර මහා දේවි උද්‍යානයේ සේවකයන් උත් යොදාගෙන ඔවුන්ටත් වෙනම සල්ලි දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. කොහොම හරි සඳහන් කරන විදිහට රෝසි සේනානායක මහත්මිය සිය නිල නිවස විදුලිය පරිභෝජනයේදී හා පවිත්‍රතාවලට සේවකයන් යෙදවීමේදී නගර සභාවේ ක්‍රියාපාටි පාටින්ට පටහැනිව කටයුතු කර ඇතැයි කියලා මේ අය චෝදනා කර තිබෙනවා. එදින මේ අනුව තමයි කොළඹ මහනගර සභාවේ නිසි ක්‍රියාපාටි පිළිවෙතකින් අනුව මේ නිල නිවස සඳහා මුළු සේවකයෝ හතරක් පමණ භාවිතා කරන්න පුළුවන්කම තියෙද්දි තවත් කණ්ඩායමක් අරගෙන තියෙනවා නව දෙනෙක් බැගින් අරගෙන තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ මේ අද දවසේ එල්ල වෙන චෝදනාව මම පුට දක්වන්නේ මේ පුවත්පතින් රුසි සේනානායක මහත්මියගේ එසේ නොවේ නම් කියන්න පුළුවන් එතුමියටත් සම ඉඩක් මේ හා සමානව ලබා ගන්න පුළුවන් වැඩසටහන තුළදී ඉතින් කෙසේ නමුත් අද මේ එල්ල කරන චෝදනාව හිටපු මන්ත්‍රීවරුන්